හොඳයි ආයුබෝවන් අපි එහෙනම් අද කතා කරන්න යන්නේ කෘෂිකාර්මික උපකරණ යටතේ බිම් සැකසීමේ උපකරණ පිළිබඳව බිම් සැකසීම කියලා කියන්නේ සාර්ථක බීජ ප්‍රොග්‍රෑමයක් සහ ශාක මූල වර්ධනයක් ලැබෙන විදිහට මේ පස කියන පරිසරය භෞතිකව සකස් කරන එක. එතකොට මේ බිම් සැකසීමට යොදා ගන්න උපකරණ ඔබට මතක ඇති තියෙන මතක් වුණොත් එහෙම ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. එකක් තමයි මූලික බිම් සැකසීමේ උපකරණ. අනිකට අපි කියනවා අතුරු හෙවත් පස්කා බිම් සැකසීමේ උපකරණ කියලා. බිම් සැකසීමේ උපකරණයේ මූලිකද පස්කාද කියලා කියන්නේ ශේෂ්ත්‍රයේ භෝග වගා කිරීම මතයි නැත්නම් භෝග සංස්ථාපනයේ මතයි. යම් ශේෂ්ත්‍රයක භෝග සංස්ථාපනය කිරීමට පෙර යොදා ගන්නා සියලුම බිම් සැකසීමේ උපකරණ මූලික බිම් සැකසීමේ උපකරණ වේ. යම් ශේෂ්ත්‍රයක භෝගිය සංස්ථාපනය කළාට පස්සේ යොදා ගන්නා බිම් සැකසීමේ උපකරණ පස්කා බිම් සැකසීමේ උපකරණ වේ. එතකොට මේ යටතේ යොදා ගන්න මූලික බිම් සැකසීමේ උපකරණ අපට තවදුරටත් ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න. එකකට කියනවා ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ, අනිකට කියනවා ද්විතීක බිම් සැකසීමේ උපකරණ. ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ කියන්නේ තද වූ පස බිඳීම, බුරුල් කිරීම හා පෙරලීමට යොදා ගන්න උපකරණ. තද වූ පස බිඳීම, පෙරලීම හා බුරුල් කිරීමට යොදා ගන්න උපකරණ වලට කියනවා ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ කියලා. දැන් සාමාන්‍ය ව්‍යවහාරයේදී මේවාට කියන්නේ අපි නපුල් කියලා. ප්‍රාථමික බිම් සැකසීම කළාට පස්සේ තවදුරටත් පස්කැට පොඩි කිරීම, ශේෂ්ත්‍රයේ සමතලා කිරීම වගේ සුළු සුළු දේවල් සිල්ලර වැඩවලට යොදා ගන්න උපකරණ වේද ඒ වාට කියනවා ද්විතීක බිම් සැකසීමේ උපකරණ කියලා. කොහොම පුළුල්ලත් අර්ථයෙන් ගත්තොත් මේවාට සමහරු කියනවා තමයි පෝරු කියලා. ඉතින් මේක අමතරව මේ නගුල් හේවත් ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ක්‍රියා කරන බලය මත බෙදන්න පුළුවන්. මිනිස් බලය හේවත් සත්ත්වේ අතින් ක්‍රියා කරන උපකරණ, සත්ත්ව බලය මගින් ක්‍රියා කරන යන්ත්‍ර හේවත් ට්‍රැක්ටර් මගින් ක්‍රියා කරන උපකරණ. පෝරු හේවත් ද්විතීක බිම් සැකසීමේ උපකරණ මිනිස් බලය, සත්ත්ව බලය හා ට්‍රැක්ටර් වශයෙන් බෙදන්න. පොදුවේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ වල නගුල් කියනකොට දැන් නගුලක් මගින් කළ යුතු ප්‍රධාන ක්‍රියාවන් හතරක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රාථමික බිම් සැකසීමේ යටතේ අපි කරන ප්‍රධාන ක්‍රියාවන් හතරක් තියෙනවා. ඇත්තෙම නගුලක් ගත්තොත් මොන විදියෙන් හරි නගුල මේ ක්‍රියාවන් හතර කරනවා. මේකෙන් පළවෙනි ක්‍රියාව තමයි පස කපන. නගුලක් මගින් කරන පළවෙනි ක්‍රියාව පස කැපීමක් කරනවා. පස කැපීම යටතේ අඳුම ගන්න මේ වගේ සිරස් කැපුම් දෙකක් දානවා. තිරස් කැපුමක් දාලා මේ විදියට වගා ශේෂ්ත්‍රයේ දියෙන පස් කුට්ටියක් මේ දියෙන් පැලවෙන්න පුළුවන්. වෙන් කර ගන්නවට අපි කියනවා පස කැපීම කියලා. ඕනෑම නබුලක් මේ පස කැපීමක් කරනවා. නබුලක දෙවන ක්‍රියාව තමයි මේ කැපුව පස් පිළැල්ල එසවීමක් කරනවා. නගුලක් මගින් මොන විදියෙන් හරි මේ කපු පස් පිළැල්ල තිබුණ තැනින් ඉහළට ඔසවනවා. මේක තමයි නගුලක දෙවන ක්‍රියාව. පස් පිළැල්ල කපනවා, දෙවනුව කපු පස් පිළැල්ල ඉහළට ඔසවනවා. මේ තුන්වෙනි ක්‍රියාව තමයි මේ පස් පිළැල්ල කුඩා කොටස් තුනට වෙන් කිරීම හේවා මේකට අපි කියනවා පල්වරයිසේෂන් හේවා සුණු විසුණු කිරීම කියලා. මේක ගත්තら උසස් පෙළ විදේශයේ තුල මේ නපුලක් මේ ක්‍රියාවක් නැති වෙන්න පුළුවන්. නමුත් විශේෂ ඩිප්ලෝමා හෝ උපාධි දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට මේක වැදගත්. තුන්වෙනි ක්‍රියාවට අපි කියනවා පරිත්‍යාග අහගන්න උසස් පෙළ ළමයි කියනවා නේ. පස් පිටල්ල සුණු විසුණු කිරීම කියලා. මෙහිදී කරන්නේ මේ කපා ඉස වූ පස් පිටල්ල මේ විදිහට කුඩා කොටස් වලට වෙන් කරනවා. ඒ තුන්වෙනි ක්‍රියාව. හතරවෙනි ක්‍රියාව තමයි මේ කපා ඔසවා සුණු විසුණු කළ පස් පිළැල්ල පරස්පරව එරලනවා. ඒ දෙරලදි මොකද වෙන්නේ? වල් පැලෑටි ඔක්කොම පසට යට වෙනවා. දැන් මේක සුණු විසුණු වෙලා ඉවරයි. දැන් වල් පැලෑටි තියෙන්නේ මේ යට පැත්තේ.
මේ විදිහට වාත්පලයන් පසට යට වුණාම ඒගොල්ල පසට යට වෙලා යාන්ත්‍රික හානි වෙලා ලැබෙන වාතය හා ආලෝකය කපා හැරීමෙන් වල් මර්ධනයක් වෙනවා. යම් උපකරණයක් ලබුලක් නම් ප්‍රධාන ක්‍රියාවන් හතරක් කරනවා. පස කැපීම, එසවීම, කැටපොඩි කිරීම හා සුළු විසුළු කිරීම හා පරස්පරව පෙරලීම. මෙන්න මේ ක්‍රියාවන් හතර සිදු කරන ඕනෑම කරණයක් ලබුලක් කියලා කියන්නේ. අපෙන් ඇහුවොත් ලබුලක් කියන්නේ කුමක් කියලා ඇහුවොත් පස කැපීම, එසවීම, සුළු විසුළු කිරීම හා පස පෙරලීම සිදු කරන ඕනෑම උපකරණයක් ලබුලක්. ඒක ධාරණය කරගන්න. එතකොට මතක තියාගන්න උදැල්ලක් මගින් මේ ක්‍රියාවන් හතරම කරගන්න. උදැල්ල ලබුලක් තමයි ඒ අර්ථයෙන් ගත්තා. අපි උදැල්ලක් කරන් පසට මෙහෙම කොටපුවාම පස කපන. අපි ඊළඟට පස් පිටල්ලත් එක්ක උදැල්ල උසවන. අන්න ටැපු පස් පිටල්ල උසවන. උසවනවත් එක්කම අපි ඒක මෙහෙම දාපුවාම මොකද වෙන්නේ? පස් පිටල්ල අනිත් පැත්ත හැරිලා වැටෙනවා. ඒවත් පරස්පරව පෙරලෙනවා. ඒ පෙරලෙනවත් එක්කම පසී ගැටිලා කැට පොඩි වෙලා ඉවත් සුළු සුළු වෙනවා. ඉතින් දැනගන්න උදැල්ලක් මනුලු මේ ක්‍රියාවන් හතර හොඳ උදැල්ලක් කියන්නේ ප්‍රාථමික විපස්සක් වීමට යොදා ගන්නා සරලම උපකරණයක්. හැබැයි එයත් ලබන එයත් ඒක හරි. එතකොට අපි අද යෝජනා කරනවා මූලික විපස්සක් වීමේදී ප්‍රාථමික විපස්සක් වීමට යොදා ගන්න ට්‍රැක්ටර් හුවක් යන්ත්‍ර මගින් ක්‍රියා කරන ලබුලක් වල රෝද දෙකේ ට්‍රැක්ටරයෙන් ක්‍රියා කරන ජපන් පරිවර්තන ලබුල නැත්තම් ජපනීස් මෝල්ඩ්බෝඩ් ප්ලව් නැත්තම් ජපන් හැඩලෑරි ලබුල කියන උපකරණය පිළිබඳව සාකච්ඡා කරා. අපි ඉහළ නබුලක් ළඟට ගිහිල්ලා මේ කොටස් හඳුනා ගන්න බලමු. හොඳයි. ආයිබෝවන්. එහෙනම් අපි අර සාකච්ඡා කළ සිද්ධාන්ත වලට අනුව මේ ඉදිරිපත් කරන්න යන්නේ ජපන් පරිවර්තන ලබුල නැත්තම් ජපන් ජපනීස් රිවර්සිබල් ප්ලව් එහෙම නැත්නම් ජපනීස් මෝල්ඩ්බෝඩ් ප්ලව් එක නැත්නම් ජපන් හැඩලෑරි නගුල මේ නම් ඔක්කොම කියන්නේ එකම උපකරණයකට. ජපන් හැඩලෑරි නගුල, ජපන් පරිවර්තන නගුල නැත්නම් ජපනීස් හිටුබේ, ජපනීස් රිවර්සිබල් ප්ලව් එහෙම නැත්නම් ජපනීස් මෝල්ඩ්බෝඩ් ප්ලව්. හැඩලෑරි වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මෝල්ඩ්බෝඩ් කියලා. එතකොට ලබුලක් මගින් සිදුවන ප්‍රධාන ක්‍රියාවන් හතරක් ගැන අපි අර සිද්ධාන්තයට තියාවරණය කළා. පස කැපීමක් කරනවා, කැපූ පස් පිටල් එසවීමක් කරනවා, කැට පොඩි කිරීමක් කරනවා, පරස්පරව පෙරලීමක් කරනවා. දැන් මේ නගුලේ පස කැපීම කරන්නේ නගුල් තලයේ මත. මේ නගුලේ තියෙන නගුල් තලය කියන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ ශක්තිමත් වාණේ වලින් හදලා තියෙන්නේ මේ නගුල් තලයේ කියන කොටස. එතකොට මේ නගුල් තලයේ කියන කොටස ඉදිරියෙන්ම අපට පෙන්වන්න පුළුවන් නගුල් තුඩ. මේ උලක් වගේ තියෙන නගුල් තුඩ මෙයා පසට ඇතුල් වෙනවා. ඊළඟට ට්‍රැක්ටරය ඉදිරියට ගමන් කරනකොට මේ නගුල් තලයේ මගින් තමයි පස් පිටල්ල කපන්නේ. එහෙනම් ඔන්න නගුලක පළවෙනි ක්‍රියාව පස කැපීම කරනවා. නගුල් තුඩ පසට කිඳා බහැලා නගුල් තලයේ මගින් පස් පිටල්ල කපනවා. ඊළඟට තියෙනවා හැඩලෑල්ල නම් කොටස. හැඩ කියලා කියන්නේ අලංකාර නෙවෙයි ආනතයි කියන එකයි. අන්න ඒ හැඩලෑල්ල මගින් තමයි කැපූ පස් පිටල්ල එසවීම කරන්නේ. මේක හැඩලෑල්ල කියලා කියන්නේ මෙන්න මේ කොටසටයි. මේ පතුරු පතුරු වගේ තියෙන මෙන්න මේ කොටස් තමයි හැඩලෑල්ල කියලා අපි කියන්නේ. ඔබට පේනවා මේක ලෑල්ලක් කිව්වට අකණ්ඩ ලෑල්ලක් ආකාරයේ නෑ. පතුරු වලින් තමයි හැදිලා තියෙන්නේ. එහෙම සකස් කරලා තියෙන්නේ මේක පතුරු ආකාරයෙන් සකස් කරලා තියෙන්නේ මඩේ වැඩ කරනකොට මඩ සමග ගැටෙන වර්ගඵලය අඩු කරලා ඇතිවන ඝර්ෂණ ප්‍රතිරෝධය අඩු කරලා. කැපූ පස් පිටල්ල මේක මගින් මොකද කරන්නේ? ඔසවනවා විතරක් නෙවෙයි පරස්පරව පෙරලනවා. දැන් නගුලේ ක්‍රියාවන් තුනක් මෙතන කතා කරලා ඉවරයි. පස කැපුවා නගුල් තලයේ මගින්, කැපූ පස් පිටල්ල එසෙව්වා හැඩලෑල්ල මගින්, හැඩලෑල්ල මගින් මේක පරස්පරව පෙරලනවා. ඒ පෙරලෙනවත් එක්ක මොකද වෙන්නේ? කැට පොඩි වෙනවා. පස කැපීමේදී හා පස් පිටල්ල පෙරලීමේදී නගුල පැත්තකට තල්ලු වෙලා යන්න පුළුවන්. ඒක වළක්වලා
ලගුල නියමිත ගමන් මාර්ගයේවත් ජීවිතේ පවත්වා ගැනීමට මෙන්න මේ කොටස දායක වෙනවා. මේකට අපි කියනවා භූමි අංශය කියලා. මෙන්න මේකට අපි කියනවා භූමි අංශය ඉංග්‍රීසියෙන් කියනවා land site කියලා. මේක ගිහිල්ලා පසට තද වෙලා ලගුල පැත්තකට තල්ලු වෙන එක වළක්වනවා. එහෙනම් මේ තියෙන හැඩලෑල්ල මේ තියෙන නගුල් තලය මේ තියෙන භූමි අංශය. මේකට අපි කියන්නේ ජපන් පරිවර්තන නගුල කියලා. එහෙම කියන්න හේතුවක් තියෙනවා මෙන්න මේ ලීවරය අපට එහාට මෙහාට දාන්න පුළුවන්. මේ ලීවරය එහාට මෙහාට දානවත් එක්කම මෙන්න මේ කොටස තුල මේ ලීවරය ගමන් කරන්න පුළුවන්. මේක නම් තද වෙලා තියෙන්නේ. විතර ඇනේ තද වෙලා මේ ලීවරය එහාට මෙහාට දානකොට මේ හැඩලෑල්ල එහාට මෙහාට හැරෙනවා. මේ හැඩලෑල්ල හැරෙනවත් එක්ක අපට පස්පිඩල්ල වැටෙන පැත්ත පාලනය කරන්න පුළුවන්. මේ කොටසට කියනවා නගුල් කඳු කියලා. මෙන්න මෙතන තියෙනවා තව ඉස්කුරුප් වැණයක් ඔබට පේනවා. මේ ඇනේ අපට කරකවන්න පුළුවන්. මේ ඇනේ කරකවද්දී ඔබට පේන වෙද්දී හොඳට බැලුවොත් එහෙම මේ නගුල මෙහෙම මෙහෙම යටට යනවා, මෙහෙම මෙහෙම උඩට එනවා. ඒ කියන්නේ මෙන්න මේ ඉස්කුරුප්ව තමයි ගැඹුර පාලනය කරන ඉස්කුරුප්. මේ මගින් අපට සීසාන ගැඹුර අඩු වැඩි කරන්න පුළුවන්. ඊළඟට මේකේ තියෙනවා තව ලීවරයක්. මෙන්න මේකට අපි කියනවා නගුල හරවන ලීවරය කියලා. ඔබට පේනවා ඇති මෙහෙම ලීවරයක් තියෙනවා. මේ මගින් අපිට සම්පූර්ණ නගුලම එහාට මෙහාට හරවන්න පුළුවන්. මේක වැදගත් වෙනවා අපිට කුඹුරේ අයින හෝ මුල්ල හාද්දි. දැන් මේ ට්‍රැක්ටරේ මෙහෙම පදවාගෙන ගිහිල්ලා මේක අපි හරවනවානේ. හරවපුවාම රෝදේ ඔහොම හැරෙනවා. හැරුණාම කුඹුරේ මුල්ල ඉතුරු වෙනවා. ඒ වාගේ වෙලාවට අපි කරන්නේ මේ ලීවරේ මගින් මේ නගුල ඕම් උහුම එළියට දානවා. එළියට දාපුවාම කුඹුරේ අයින හැවත් මුල්ලත් හාගෙන මේක එනවා. ආයෙත් අයින හෝ මුල්ල හැවට පස්සේ මේ ලීවරේ මගින් අපි නගුල නියමිත පිහිටීමේ තියනවා. ජපානෙන් හඳුන්වා දුන්නේ හින්දා ජපන් කියලා කියනවා. පස්පිඩල්ල වැටෙන පැත්ත පාලනය කරන්න පුළුවන් හින්දා පරිවර්තන කියලා කියනවා. හැඩලෑල්ලක් තියෙන හින්දා හැඩලෑලි නගුල කියලා කියනවා. මේ උපකරණය ට්‍රැක්ටරයට සවි කරන්නේ මෙන්න මෙතනින්. මෙන්න මේකට අපි කියනවා රෝද දෙකේ ට්‍රැක්ටරයක පවතින හිච් කොටස කියලා. දැනගන්න අපි ට්‍රැක්ටරයකින් ආකාර දෙක බල ලබා ගන්නවා. එකක් තමයි ඩ්‍රාෆ්ට් පවර් හෙවත් ඇදගෙන යාමේ බලය. ට්‍රැක්ටරයකින් ඇදගෙන යාමේ බලය ලබා ගන්නේ මේ හිච් කොටස මත. මේ කොළපාට ගාලා තියෙන ට්‍රැක්ටරයේ තියෙන හිච් කොටස. මේක ට්‍රැක්ටරේ චැසිය කියන එකට සම්බන්ධ වෙනවා. ට්‍රැක්ටරේ ඉදිරියට ගමන් කරනකොට මේක මගින් උපකරණ ඇදගෙන යනවා. අපට කිසියම් උපකරණයකින් බලාපොරොත්තු වෙන්නේ ඇදගෙන යාමේ බලයක් නම් ඒක අපි සම්බන්ධ කරන්නේ ට්‍රැක්ටරේ හිච් එකටයි. ට්‍රැක්ටරයකින් තව ආකාරයක බලයක් ලබා ගන්නෝ ඒකට කියනවා රොටරි පවර් හෙවත් භ්‍රමණ බලය කියලා. ඒක ලබා ගැනීමට මේ ට්‍රැක්ටරේ මෙතන තියෙන ඔය පැත්තට නම් තියෙන්නේ මෙතන තියෙනවා තව එකක්. ඕකට අපි කියනවා ඩොග් ටූත් ක්ලච් එක හෙවත් බලු දත් ක්ලච් එක කියලා. ඒකෙන් තමයි ට්‍රැක්ටරයක් මගින් භ්‍රමණය වීමේ බලය ලබා ගන්නේ. අපි ට්‍රැක්ටරයකින් භ්‍රමණය වීමේ බලය ලබා ගන්නෝ විශේෂයෙන්ම වතුර පොම්ප, වීහුලං කිරීමේ යන්ත්‍ර ආදී කැරකෙන බලයක් ලබා ගන්නවා. ඇදෙන බලයක් අවශ්‍ය නම්, ඇදගෙන යන බලයක් අවශ්‍ය නම් ට්‍රේලරේ ඇතුළුව සම්බන්ධ කරන්නේ මෙන්න මේ හිච් කොටස. මං ආයෙත් නගුලේ කොටස් මතක් කරනවා නම් පොඩ්ඩක් බලන්න ළමයි. නගුල් තුඩ, නගුල් තලය, හැඩලෑල්ල. නගුල් තුඩ පසට කිඳා බහිනවා, නගුල් තලයේ පස්පිඩල්ලක් කපනවා, හැඩලෑල්ල කැපූ පස්පිඩල්ල උසවනවා, පරස්පරව පෙරළනවා. භූමි අංශය පස කැපීමේදී හා පෙරළීමේදී නගුල පසකට තල්ලු වියාම වළක්වලා නියමිත ජීවිතයේ හෙවත් ගමන් මාර්ගයේ උපකරණේ පවත්වා ගන්න. හැඩලෑල්ල හරවන ලීවරය. මේ මගින් හැඩලෑල්ල හරවලා පස්පිඩල්ල වැටෙන පැත්ත පාලනය කරන්න පුළුවන්. ගැඹුරු පාලනය කරන ඉස්කුරුප්පුව. සීසාන ගැඹුරු පාලනය කරන්න පුළුවන්. නගුල හරවන ලීවරය. කුඹුරක අයින හා මුල්ල හැමේදී වැදගත් වෙනවා. මේක මගින් අපට සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 20ක් 30ක් පමණ ගැඹුරට සීසාන්න. ඒ වගේම ට්‍රැක්ටරයේ හිච් කොටස සමග සම්බන්ධ වන ස්ථානයේ ට්‍රැක්ටරයක හිච් කොටස මගින් අපි ලබා ගන්නේ ට්‍රැක්ටරයකින් ලබා ගන්නා ඇදගෙන යාමේ බලය.
භ්‍රමණය වන බලය ලබා ගැනීමට බලුගත් පක්ෂය කියලා කොටසක් තියෙනවා. ඒකේ තියෙන මේ පැතිකඩට තියෙන්නේ. එහෙනම් අපි මේ හඳුනාගත්තේ ජපන් පරිවර්තන ලබුල. එහෙනම් ආයි. ඔබේ ජීවිතයම ගොඩනගන කෘෂි විද්‍යා ගුරුවරයා සුදත් වික්‍රමරත්න.